කලින් කරන්න බැරි වෙච්ච ඒවා අරක මිස්සුනා මේක මිස්සුනා කියලා ජීවිතේ අපි ෆේල් වෙලා නැහැ. හරි ඔක්කොම මිස්සුනා මේ මොහොතේ අපිට කරන්න පුළුවන් යමක්. එහෙම එක කරා. එච්චරයි. මේ වැඩි දුර හිතලා දඟලලා මේ අතරමං වෙන ප්‍රශ්නයක් දෙන්න. වැදවල් නැහැ මේ මොහොතේ අපිට. වැදවල් නැහැ. ඔරලෝසිය කඩු කරගෙන ඒකත් අපිට එක පේනවා ඒ අනුව අපි වැඩ කරනවා. නමුත් වැදවල් නැහැ. හරි ප්ලෑන් එකට වැඩ කරගෙන යනවා රෑ එළි වෙනවා අපිට අදාළ වෙන්නේ නැහැ ටීවී එකේ මොනවද යනවා අපිට අදාළ වෙන්නේ නැහැ එළිය වහිනවද හෙන ගහනවද ගම් වතුර මැරෙන්න නැත්තම් ඔයා මේ වැඩේ කරන්න ඕනේ කියන තැනම මම ඉන්නේ. හරි ඕන දෙයක් පිටස්තර ලෝකේ වෙන්න පුළුවන්. ජනවාරි 4 වෙනිදා විභාගය පටන් ගත්තට පස්සේ පෙබරවාරි වලදී විභාගය ඉවර වෙනකොට ඊට පස්සේ ඇවිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද ඔයා ඔයාට ඕකට කරන්න පුළුවන් බලපෑමක් නැහැනේ. එළියේ හෙන ගහලා ගම් වතුර ගලවලා තුවාල කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැහැනේ. ඩීවී එකේ දේශපාලන වේදිකාවේ මොනවා වුණත් මේ දවස්වල මොන ඕපදූපේ කරකුණත් ඔයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉටි ගෙඩියක් නැහැ. හැමදාම වගේ ෆෝන් එකෙන් හරි ටීවීෙන් හරි බලලා hina වෙන විදිහට ආවට පුළුවන්. අනේ තකාරේ බයින්න විතරවට පුළුවන් මේ මොහොතේ ඔයාට කරන්න පුළුවන් එකම දේ ඔයා පාඩම් කරලා ඔයා වැඩ කරලා පේපර්ස් කරලා රිවයිස් කරලා ඔයාගේ එක්සෑම් එකට ඔයා පුළුවන් තරම් අඩිතරම දාගන්න ඒක විතරවට කරන්න පුළුවන් ඒක නොකර ඉන්න එපා මේ රිසල්ට් එකේ වැදගත්කම තියෙන්නේ මේ ගහගෙන ඔයාට මේකට එකතු වෙලා ඉන්න ලයිව් සහ රෙකෝඩින් එක බලන තනි තනි පුද්ගලයාට මේ ඉලෙවන් රිසල්ට් එක වැදගත් වෙන පුතාලා රිසල්ට් එකේ තමන්ගේ සම්පූර්ණමත් එක්ක තමන්ගේ අනන්තතාවත් එක්ක තමන්ගේ මැරෙනකන් තමන් අරන් යන දේස් තමයි ඔය රිසල්ට් එක කියන්නේ මේ මොහොතේ ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් අnder control තියෙන මේ මොහොතේ ඔයා මොකද්ද කරන්න කියලා ඒ ඔයාගේ මුළු දෛවයෙන් බලන් ඉන්න ඔයාගේ මුළු ජීවිතේම ඔයාගේ ඉස්සරහ තියෙන අද අවුරුදු 18යි 19යි 20යි first year second year third year මුළු ජීවිතයක් අවුරුදු 60ක් 70ක් වුණත් ඉස්සරහ ජීවත් වෙන්න මුළු ජීවිතයක් බලාගෙන ඉන්න ඔයා අද මොකද්ද කරන්න කියන එක මත අන්න ඒකින්ද ඒක වරද්ද ගන්න එපා අද වාට මේකයි පහසුයි පුතා අපිට මේ අපිට තියෙන ඔප්ෂන් එක හරි පහසුයි වාට ඔප්ෂන් දෙකයි තියෙන්නේ එකක් මම මේ කතා කරලා ඉවර වෙච්ච මොහොතින් ඉඳන් නැවත රීඇසස්මන්ට් එක කරලා තියරි රිවිෂන් පේපර් වල කැප වෙලා කරගෙන යන්න තියෙන අනිත් ඔප්ෂන් එක YouTube එක අරගෙන කාහරි ලංකාවේ ජෝක් කරන මිනිස්සුක වීඩියෝ එකක් බලලා Facebook එකේ උඩට බලලා පොඩ්ඩක් බලලා TikTok වීඩියෝ එකක් බලලා ගැම්මක් කරගෙන මොකක් හරි පොඩි බිස්නස් එකකට පටන් ගන්න අයිඩියා ගත්තා යාළුවොත් එක්ක පොඩි chat එකක් දාලා හවසට set කළා මොන හරි ඕපදූපයක් කතා කරලා trip එකක් දෙක් ඔය විදිහින් ඉන්නත් පුළුවන් ගැටලුවක් නැහැ මොකද අපි කාටවත් පාඩු නැහැ නමුත් ඔයා දෙවනි ක්‍රමයට ඉන්න ලෑස්ති නම් මෙහෙම හිතන්න දැන් අම්මා තාත්තට සල්ලි තියෙනවා සල්ලි නැති වෙන්න පුළුවන් නමුත් මේ මොහොතේ ඔයා ජීවත් වෙන living standard එකක් ඇතිනේ එක කට්ටිය සල්ලි නැති කට්ටිය මම මේ කියන්නේ මේ මොහොතේ ඔයා ජීවත් වෙන living standard එක බස් එකේ ගිහිල්ලා වැඩි උන 3 wheel එකේ හරි ගිහිල්ලා කට්ට කාලා දූවිලි කාගෙන පාරවල් ඇවිදලා ටියුෂන් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා යම් කිසි ලෙවල් එකක ඔයා ඇති දුෂ්කර පළාතක දුෂ්කර විදිහේ කන්න බොන්න අරගෙන ජීවත් වෙනවා ඇති. ඔයා හිත හදා ගන්න. ඔයාට කැප වෙන්න උත්සාහ කරන්න ඔළුව හදා ගන්න බෑ නම් හිත හදා ගන්න. මම මැරෙනකම් මේ විදිහට ජීවත් වෙන්න ලෑස්ති කියලා. ප්‍රශ්නයක් නෑ. ක්වොලිටි ඔෆ් ලයිෆ්. අම්මා තාත්තාගේ සල්ලි දෙන සෙට් එක වැඩ කරන්න ලෑස්ති දැත්තා. ඔයගොල්ලන්ට මම මේ කියන්නේ. ගැටලුවක් නෑ. තාත්තාගේ අම්මගේ ව්‍යාපාර කටයුතු බාර ගන්න ඒගොල්ලෝගේ සල්ලිත් එක්ක ඔයාට හොඳට ඉන්න පුළුවන්. මොකද තාත්තාගේ අම්මගේ සල්ලි වලින් ගණන් නැත්තම් වැඩක් නැහැනේ කොහොමත්. අපි කියන්නේ දෙමෝපියෝ හැම හරි හැම කරන් දරුවොන්ට හැබැයි ඔයාලා අධ්‍යාපන සුදුසුකමක් නැහැ. ඔයා කවදා හරි ඔයාගේ දුවගේ පුත් ඔයාට හම්බෙන දුවට පුතාට තාත්තට අම්මට කියන්න අධ්‍යාපන සුදුසුකමක් නැත්තම් ඒවට පස්ත වෙන්න එපා. ඔයාම ඔයාගේ වැරද්ද. ඔයාගේ යහළු යෙහෙළියෝ කවදා හරි එකතු වෙලා ලොකු සංවාදනවලදී එකතු වුණාම ඒගොල්ලොන්ගේ ලොකුවට අධ්‍යාපන සුදුසුකම් කතා කරද්දී ඒගොල්ලොන්ගේ achievements කතා කරද්දී පස්සට වෙලා මුළු ගැන්විලා නිකන් කොංගලා යන ගානට ඔයාට වෙන්න පුළුවන්. වෙනව අනිවාර්යෙන් වෙනව. මම ඒක දැකලා තියෙනවා. එහෙම වෙන මිනිස්සුත් ඉන්නවා. ඒක ඔයාලගේ වැරද්ද. ඒකට හිත හදාගන්න. අර කැප වෙන උත්සාහ කරන මේ මොහොතේ පිස්සුවෙන් වගේ දඟලන සෙට් එක මම කියන්නේ කවදාවත් වරදින්නේ නැහැ කියන එක. ඔබ විතරම කරගන්න. කවදාවත් වරදින්නේ නැහැ. එහෙම කරපු මිනිහෙක් මම. එහෙම කරපු මිනිහෙක් මම. මට වැරදුනෙත් නැහැ. මම පුළුවන් ඔපරේට් කරගෙන යනවා. අදත් කරනවා. එකත් කරනවා. නවතින ලෑස්ති නැහැ. ඔය ජයග්‍රහණය කියන්නේ සමහර කරන එක ජර්නි එක. මේ ඩෙස්ටිනේෂන් එක නෙමෙයි. Taman සාපේක්ෂයි මේක. Tamanට අවශ්‍ය දේ Taman හරි විදියට කරගෙන යනකොට කොහොමත් එක ලැබෙනවා කියන පොරොන්දු මම ඔයගොල්ලන්ට දෙනවා. ඒක එහෙම තමයි ලෝකය ඇදලා තියෙන්නේ. හරි. සාධනීය උත්සාහයක් ගන්න මනුෂ්‍යයාට සාධනීය ප්‍රතිඵලයක් ලැබෙනවාම තමයි. හරි. පරක්කු වෙලා හරි ඒක ලැබෙනවා. එහෙනම් ඒක ගැටලුවක් කරගන්න. ඉතින් මේකයි ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ. ස්ට්‍රෙස් එක තියෙන්නේ මේ කාලෙත් තකවද ස්ට්‍රෙස් එක තියෙන්නේ. හරි. ස්ට්‍රෙස් එකක් තියෙන්නේ මේ විභාග පීඩිකාවත් එක්ක විභාග පීඩනේ ඔක්කොම මේ කාලෙ හොඳටම තියෙන්න ඕනේ. එහෙම තියලා අපි වැඩේ කරමු. මොකද ඕගොල්ලෝ විතරක් නෙමෙයි 338000ක් මේ පාර විභාගවල ඇප්ලිකේෂන් දීලා තියෙනවා. විභාගවල පෙනී සිටිනවා. හැමෝටම එක වගේ තමයි සිටුේෂන් එක. එතකොට ඕගොල්ලන්ට පුළුවන් නම් අනි මට එක්ස්කියුස් දෙන්න එපා නිදිමතයි කම්මැලි ફોකස් ඒවත් පුතාලා හැමෝටම එහෙම තමයි. එහෙම ඔයාලට ඒක කරගන්න බැරි නම් ඒ මට කරන්න දෙයක්වත් නැහැ පුතා. මොකද ඒක ඔයාගේ දුර්වලතාවය. මොකද හැමෝටම එහෙම නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා තේරුම් ගන්න ඕනේ දෙයියනේ මාත් මෙන්න මේ කතාව තේරුම් ගන්න. මාත් එක්ක විභාය කරන හැමෝටම මේක තමයි සිටුේෂන් එක. මට මුන්ට වඩා පොඩ්ඩක් හරි ලකුණු දාන්න, මට ඉසෙට් එක පොඩ්ඩක් හරි වැඩි කරන්න, මට මේ වගේ හොඳ රිසල්ට් එකක් දාන්න, මම ගැම්මෙන් හිටියොත්, මම ඔළුව කෙලින් තියන් හිටියොත්, මුන් පස්සට යනවා, මුන් එක තැන පල්ලුන, මම ඉස්සරහට යනවා. එච්චරයි. ඒක විතරයි මෙතන කරන්න ඕනේ. හරි. ඒක තේරුම් ගන්න. එතකොට
කිසිම ප්‍රශ්න නැහැ. අර බය හිතෙන ඒවා, පීඩනයට පත්වෙන ඒවා, නිදිමත වෙන ඒවා, ફોકસ වෙන තියෙන ඔක්කොම යනවා. ඇයි? ඔයා දන්නවා ඇයි මම මේක කරන්නේ? මම මේ හොතේ මොකද කරන්න ඕනේ කියලා. කන්ට්‍රෝල් එකක් නැති ජීවිත නැහැ. අපි කන්ට්‍රෝල් කරන්න කම්මැලි. ඒකයි ප්‍රශ්නේ. අපේ ජීවිතේ අපි කවුරු හරි කියනවා මට කන්ට්‍රෝල් තිබුතා ජීවිතේ කොහොමවත් කන්ට්‍රෝල් ඩිසිෂන්ස් ගන්න ඕන. හරි ඩිසිෂන් එක ගන්න ඕන. ඒ ඩිසිෂන් එක ගත්තට මනුස්සය ජීවිතේ කන්ට්‍රෝල් එකක් තියෙනවා. එහෙම නැතුව කොහොමවත් කන්ට්‍රෝල් නැහැ කියලා ඕවට ඕනතරම් කියන්න පුළුවන්. අරක නැහැ, මේක නැහැ, ફોકસ නැහැ, නිදිමත ඕනතරම් කියන්න පුළුවන්. නමුත් ඒ කන්ට්‍රෝල් එක ගන්නවා කම්මැලි නะ. කොහොමවත් වන්න නිදිමතයි ફોકસ එක නැහැම තමයි. හරි. ඊළඟට පොමොඩෝරෝ ටෙක්නික් එක ගැන අහලා තිබ්බා. මේ දවස්වල පොමොඩෝරෝ කරන්න පුළුවන් නම් පොමොඩෝරෝ ටෙක්නික් එක කියන්නේ විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. ඉන්ටෙන්ස් පාඩම් කිරිල්ල. ඉන්ටෙන්ස් කියන්නේ ඔළුව උස්සන්නේ නැහැ. ඒකේ ફોકસ સ્ટඩි එකක් තියෙන්නේ. ඒක ඇතුලේ ඔළුව කලම්බල කලම්බල පුළුවන් තරම් ඉතිරික ඔළුවට දාගන්න ඒ කන්සෙප්ට් එක ඇතුලේ දඟලන එක තමයි ඉන්ටෙන්ස් ස්ටඩි මේ ටයිම් පීරියඩ් එක කියන්නේ විනාඩි 25යි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ආයි විනාඩි 25 විනාඩි බ්‍රේක් එකක් භාග බ්‍රේක් එකක් ගන්න. ඕවාගේ හතරක් කරාම පය දෙකක් ගිහිලි ඉවරයි. දැන් ගන්නවා විනාඩි 30ක 20ක විතර ලොකු බ්‍රේක් එකක්. ආයි පොමොඩෝරෝ වට හතරක් කරා බ්‍රේක් එකක් ගන්න. ඒ විදිහට තමයි ඔය පොමොඩෝරෝ ටෙක්නික් එක කියන්නේ. ඒක මේ කාලේ කරන්න පුළුවන්. අර අපි දුන්නනේ උදේ පය 3:00 3:00 3:00 3:00 කරන්න විෂයන් වල ඒක පොමොඩෝරෝ විදිහට යන්න පුළුවන්. 3A ප්‍රොජෙක්ට් එකේ වැදගත්කම ඒකයි. මෙච්චර ඔයගොල්ලන්ට කියලා කියලා මෙහෙම කොහොම හරි ගෙන්න ගත්තේ පුතා මේකේ වැදගත්කමක් තියෙනවා. මොකද මේ ලංකාවේ වෙන කොහෙවත් ඔයගොල්ලෝ එකට එකතු කරලා සම්බන්ධතා පවත්වලා මොටිවේට් කරලා මේ වැඩ පිළිවෙලක් දෙනවා මෙහෙම කරගෙන යන්න රිසල්ට් එක දෙකකින් පුරුදු උඩට ගන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ කොහෙවත් කරෙන්නේ නැහැ. කවදා හරි එහෙම කරේ. ඉදිරියට කාට් කට් එහෙම කරයි. නමුත් අපි ඒක කරමු. දැනට මේ මොහොතේ ඔයාලට කියන්නේ අපි විතරයි. මම විතරයි. අනිත් අයට මම කියන්නේ අපිට මේ මොහොතේ එකතුවත් ගැටලුවක් නැහැ. සතියක් දෙකක් කියලා එකතුවත් ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. මොකද දවස් දෙක තුනක් හරි සඵලදායි වැඩ කි. පියවර දෙක තුනක් හරි විභාග ඉස්සරහට එනවා. අන්න ඒක මතක් කරගන්න. දැන් ඉන්න කට්ටිය මම මේ කියන්නේ. අපි හිතන්නේ දෙසැම්බර් 15 දෙසැම්බර් 20 අපි යම් යම් දේවල් තීරණ අරගෙන දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවා. අපි අලුතෙන් පේපර් කරන්න පටන් ගන්නවා. අපි ඊළඟට පේපර් වල රිවිෂන් කරන්න පටන් ගන්නවා. මේවා අපේ ප්ලෑන් එක අනුව අලුතෙන් පටන් ගන්නවා. ඒ තැන් වල දේවල් ගොඩක් දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. හරි. ගොඩක් දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. අපි ඩිසිෂන් එක ගන්නවා අපේ ජීවිතේ වෙනස් කරනවා. හරි. මේ මොහොතේ ඉඳන් මම මේ ඩිසිෂන් එක අරගෙන මේක වෙනස් කරන්න උත්සාහ කරනවා. දිවි හිමියෙන් කැප වෙනවා කියලා. ඒක තමයි පුළුවන්. ඒකයි මොකද ප්ලෑන් එකක් තියෙනවා. ඒක වයින්ඩ් එක යන්නේ. We'll be right back.